රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංග ෆිනන්ස එකට එන්න. මනව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවුවා. අදාළ පැමිණිල්ල හෙට දිනේ කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ අනුව හෙට පෙත්සම සලකා බලන තුරු විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා. අපි සඳුදා අඟහරුවාදා සහ බදාදා වතුර හයිඩ්‍රෝ පවර් ජෙනරේට් කරලා වතුර වලින් අපි දවස් දෙකක් විදුලිය ලබා දුන්නා. විදුලි කප්පාදුවක් නැතුව මට හිතන්නේ ඒකේ ඊයේ දවසේ නැතුණා. ඒකට හේතුව තමයි හිතන්නේ මේ වතුර තිබ්බට අපිට වර්ෂාව තිබ්බට ජලය ඇති වෙන්න තිබ්බට මේ අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගන්න මම හිතන්නේ එතනත් මොකක් හරි බලපෑමක් ඇති වෙලා තමයි මේ විදුලි කප්පාදුව සිදුවෙන්නේ. මම හිතන්නේ මේකට දැන් මේ ඇත්තටම මේ මේ බලධාරීන්ට දේශපාලන අධිකාරියට ඕන විදුලිය ලබා දීම නේ විදුලිය කොහොම හරි කපා දැමීම. ඒකට අද අපිට ලැබුණ හොඳ ජයග්‍රහණයකින් දවසක් හරි විදුලිය ලබා ගැනීමට මේ සිසු දරුවන්ට ලබා දීමට හැකියීම ජයග්‍රහණයක්. අපි දැන් මහවැලියට ජලයෙන් වෙන අමිති කෙනෙක් බලපෑම් කරනවා කියලා පත්තරවලින් පළ වුණා. ඔව් දැන් මහවැලියේ දවස් දෙකක් දුන්නා. තුන්වෙනි දවසේ කැපුවා. දැන් අද කොහම හරි දෙන්න වෙනවානේ. දැන් ඒ කට්ටිය ඕන තැන සල්ලි හරි හොයාගෙන වතුර හරි ගහලා දෙයියෝක. ඊයේ නැති තෙල් අද තියෙනවද බලමුකෝ. ඉතින් අපිට හොඳ උත්තරයක් ඒ ලැබුණ හෙට උදේ බලපුවාම මේකේ තියෙන කොම්පොසිෂන් එක ජෙනරේෂන් කොම්පොසිෂන් එක බලමු. හරි දැන් පුළුවන් මොකද කරන්න කියලා. ඒවන අපි තීරණයක් ගමු. මේ ව්‍යායාමයේ මේ කාර්යයේ ලයිට් සිසුන්ට දෙනකන් විදුලිය දෙනකන් ඔක අදාරින්නේ නැහැ. මේ අතර පෙබරවාරි 17 වෙනිදා දක්වා උසස් පෙළ විභාගයේ පැත්වෙන කාලය තුල කිසිදු විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලි කප්පාදුව සිදු කිරීම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000ක් වන දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. ඒ අනුව එම කාලය තුල විදුලි කප්පාදුවක් සිදු කළහොත් එය නීති විරෝධී සහ අනවසර කටයුත්තක් ලෙස සලකන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.